කුමාර ධර්මසේන මෙවැදි ලෝකයේ හොඳම විනිසුරු කියලා තමයි පිළිගැනීම තියෙන්නේ. එවැනිම ධර්මසේන සම්මානයෙන් පිදුම් ලැබලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උනන්දුව විදිහට කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දුන්න ධර්මසේන හොඳම විනිසුරු විදිහට ICC සම්මානයට පාත්‍ර වෙන්නේ ICC ලොක්කන්ට කිරිහට්ටි කිතුල් පැණි ගිනින් දීලා නෙවෙයි. ධර්මසේන නිවැරදිව තමන්ගේ කාර්ය කරලා පෙන්නපු දක්ෂතාවත් කණ්ඩායමවල සිත දිනාගෙන කණ්ඩායම් නායකයන්ගේ ඉහළ අගය කිරීමවල ප්‍රතිඵලයක් විදිහට තමයි කුමාර ලෝකයේ හොඳම විනිසුරුවෙක් විදිහට පසුගිය කාලේ ඇගෙීමට ලක් වෙන්නේ. මේ විදිහට නිවැරදි තීරණ දෙන විනිසුරුවෙක් වෙන නිසාම ලෝකුස්ලාන අවසන් පූර්ව තරගයක් ධර්මසේනට විනිසුරුවෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. සත්කාරක එංගලන්ත කණ්ඩායමත් පසුගිය අවුරුද්දේ ලෝකුස්ලානේ දින ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතර තියෙන මේ තරගයේ ධර්මසේන දීපු තීරණයක් නිසා කුමාර ධර්මසේන එංගලන්තයේම ද්‍රෝහියෙක් වෙනවා. ශතකයකට ගමන් කරමින් හිටපු ජේසන් රෝයි ලකුණු 85ක් ලබාගෙන ඉදදී ධර්මසේන දීපු වැරදි තීරණය නිසා ශතකය අහිමි කර ගැනීම ගැන ක්‍රිකට් ලෝකෙම කතා වෙද්දී ඒ තීරණය ගැන එංගලන්තයේ ක්‍රිකට් ප්‍රවීණයන් ද්වේෂයෙන් කතා කරලා තියෙන විදිහත් එංගලන්තයේ මාධ්‍ය ඒ සිද්ධියේදී ධර්මසේන විවේචනය කරපු විදිහත් දකින්න ලැබුණා. මේ විදිහට එංගලන්තයේ ද්‍රෝහියෙක් වුණු කුමා අවසාන තරගයේ විනිශ්චය කරන වෙනිසුරුවන් අතරටත් නම් වෙන්නේ ඔහු ගැන තියෙන විශ්වාසයත් එක්ක. කොමුණත් අවසන් පූර්වාටයේ ධර්මසේන නිසා අසාධාරණයට ලකුණු රෝයි එක්ක අවසන් තරගයට කලින් ධර්මසේන ගොඩක් සමීපව කතා කර කර ඉන්න විදිහත් දකිද්දී ධර්මසේනට උණු වරද හිතෙන් අයින් කරගෙන කියලා තමයි හිතුනේ. හැබැයි අවසන් තරගයේ ධර්මසේනගේ තීරණ ඒ තරම් හොඳ වුණේ නැහැ. අවසන් පූර්ව තරගයේ එංගලන්තයට ද්‍රෝහියෙක් වුණු ධර්මසේන අවසන් තරගයේ දීපු වැරදි තීරණ බොහොමයක් එංගලන්තයට වාසි සහගත විදිහට තමයි ලැබුණේ. නවසීලන්ත ආරම්භක ප්‍රතිකරු හෙන්රි නිකල්ස්ට එරෙහිව ධර්මසේන දීපු තීරණයකින් නිකල්ස් බේරුනේ රිවියු අවස්ථාව ගත්ත නිසා. ඒ වෙලාවේ නිවැරදිව රිවියු ගත්ත නිකල්ස් අර්ධ ශතකයක් ගන්නත් සමත් වුණා. ඊට පස්සේ විලියම්සන්ට එරෙහිව ධර්මසේන දීපු තීරණයකුත් වැරදුනා. එතෙන්දී නම් විලියම්සන්ගේ වාසියට තමයි ධර්මසේන තීන්දුව දුන්නේ. හැබැයි එංගලන්තයේ රිවියු ගත්ත නිසා විලියම්සන්ට ධර්මසේන දීපු තීරණයෙන් වාසියක් ගන්න ලැබුණේ නැහැ. තරගයේ රෝස් ටේලර්ට එරෙහිව දීපු තීරණයත් වැරදි එකක්. හැබැයි ඒ තීරණය දුන්නේ ධර්මසේන නෙමෙයි, එරමස් වෙනිසුරුවා. ඒ හැම තීරණයකටම වැඩි කතාබහට ලක්වුණු තීරණයක් ධර්මසේන දුන්නා. අවසන් පන්දුවාරයේ ගොඩක් තීරණාත්මක අවස්ථාවක ධර්මසේන දුන්නු මේ තීරණය ගැන දැන් ක්‍රිකට් ගැන අවධානය තියෙන කාටත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. ධර්මසේන මේ අවස්ථාවේ ලබා දුන්නු ලකුණු 6 ලකුණු 5ක් වෙන්න ඕන කියන දේ ඕස්ට්‍රේලියාව බිහි කළ දක්ෂතම විනිසුරුවෙක් වන සයිමන් ටෆල් විනිසුරුව විතරක් නෙමෙයි ධර්මසේනගෙන් ඇහුවත් දැන් කියයි. හැබැයි ඒ වෙලාවේ ලෝකයේ හොඳම විනිසුරුවට වැරදුනා. ඒ වෙලාවේ ලකුණකට තිබුණු වටිනාකමක් එක්ක එංගලන්තයට ලැබුණු අමතර ලකුණ එංගලන්තයට ලොකු වාසියක් වුණා වගේම ඒ ලකුණ ගොඩක් කතාබහට ලක් වුණා. සාමාන්‍ය තරගයක විනිසුරු තීරණ නිසා ලකුණු කීපයක් එකතු වෙන අඩු වෙන අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවා. ලොකුස්ලාන අවසාන තරගයේ වයිට් පන්දු වලින් කණ්ඩායම් දෙකටම ලකුණු කීපයක් එහිමී වෙන්නේ නැති. හැබැයි ඒ ලකුණු නිසා තරගය වෙනස් වුණා කියන්න අමාරුයි. ධර්මසේනගේ අවසානය වුණු වරද නිසා එංගලන්තයේ දිනුව කියන එක තමයි ලේසි. කොහොමhari නවසීලන්ත ක්‍රීඩකයන්ට ලොකු අසාධාරණයක් වුණා කියන දේ ගැන නම් විවාදයක් නැහැ. ක්‍රීඩකයන්ගේ වැරදි නිසා තීරණ වෙනස් වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ මේ විදිහට විනිසුරුවන් නිසා තරඟ වෙනස් වෙන්න පුළුවන් කියන දේත් ක්‍රිකට් වල තියෙන චමත්කාරයේම කොටසක් කියලා අපි හිතමු. මොකද මේ වගේ වැරදි මීට කලින් සිදු වෙලා තියෙනවා. අනාගතයේත් මේ වගේ දේවල් වෙන්න පුළුවන් නිසා මේ සිද්ධිය අල්ලගෙන තවදුරටත් ඒ ගැන හිත හිතා ඉන්න එක තේරුමක් නැහැනේ. ස්ටොක් ලෝක T20 ලෝකුස්ලානේ අවසන් වෙලා එංගලන්ත ක්‍රීඩාලෝලින්ගෙන් බැනුම් ඇහුවා. එක් දින ලෝකුස්ලානේ ඉවර වෙද්දී ස්ටොක් කියන්නේ එංගලන්තයේ වීරයෙක්. අවසන් පූර්ව තරගයේ එංගලන්තයේ ප්‍රේක්ෂකයෝ ද්‍රෝහියෙක් විදිහට සලකපු ධර්මසේන ලෝකුස්ලාන අවසන් තරගයේ පස්සේ වීරයෙක් වෙලා තියෙන්නේ ක්‍රිකට් වල තියෙන මේ අපූර්ව චමත්කාරය නිසා තමයි. මේ සිද්ධිය ගැන ඔයාලට හිතෙන් දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.